ශ්‍රීලංකා කන්නේම හා අෆ්ගනිස්තාන කන්නේම අතර තරඟය අද රාත්‍රියේ 7:30 ආරම්භ වෙනවා. ඒ මෙවර ආසියානු කුසලානය ශ්‍රීලංකා කන්නේම මුහුණ දෙන තුන්වන තරඟය. ඉතින් අද පැවැත්වෙන තරඟයේ කෙසේ හෝ ශ්‍රීලංකා කන්නේම ජයග්‍රහණය කරයි කියලා අපි හිතනවා. ඉතින් ශ්‍රීලංකා කන්නේම මුහුණ දුන් පළමු තරඟය උනේ අෆ්ගනිස්තාන කන්නේම සමග තරඟයයි. මේ තරඟයේ ශ්‍රීලංකා කන්නේම පරාද වුණා. දෙවෙනි තරඟයේ ශ්‍රීලංකා කන්නේම ජයග්‍රහණය කළේ බංගලි කණ්ඩායම අඬවමින්. ශ්‍රීලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමහර තරඟවලදී ෆේල් වෙනකොට අපේ රටේ ගොඩාක් ප්‍රේක්ෂකයන් කියන්නේ පින් කැපා කියලා. තව එක එක කතා කියන්න ගත්තා. හැබැයි දසුන් ශානක ඕනම වෙලාවකදී තමන්ගේ හැකියාවන් හොඳටම පෙන්නනවා. ඒ එදා බංගලි තරඟයේදී ඔයා හොඳටම දකින්න ඇති. මොකදදා තරගයේදී දසුන් ශානක නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කරලා ඒ විදිහට පන්න ගැහුවේ නැත්තම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරඟේ ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. කෙසේ හෝ ඔන්න දසුන් ශානකගේ මේ ඉනිම තාමත් රසවිඳින ඉන්දියා විස්තර විචාරකයෙක් වන නිකිල් චොප්‍රා මහතා ලෝකෙටම පෙන්න දසුන් ශානක පිළිබඳව සුපිරිම ප්‍රකාශයක් සිදු කර තිබුණා. ඉතින් ඔහු කියා තිබුණේ දසුන් ශානකගේ ඉනිම අපි නායකයෙකුගෙන් බලාපොරොත්තු වෙන විදිහ සුපිරිම ගණයේ ඉනිමක්. ජනලස්සටයි. ඇත්තටම අපිත් කියන්නේ මේ ඉනිම ගැන කතා කරලා වැඩක් නැහැ කියලා. ඉතින් ඉන්දියා විස්තර විචාරකයන් තාමත් දසුන් ශානකගේ ඉනිම රස විඳිනකොට අපි ප්‍රාර්ථනා කරන්නේ අදත් අෆ්ගනිස්තාන කණ්ඩායම පරාජය කරලා අපේ කොල්ලන්ට මේ තරඟේ ජයග්‍රහණය කරන්න හැකි වේවා කියලා. ක්‍රිකට් ගැන අලුත් තොරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත් තොරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.